ඒකකයක් වෙලා ඒකකයක් වශයෙන් ඒ ඔක්කොම සම්මිශ්‍රණයකින් ඒකේ අර මිශ්‍රණය යම් ප්‍රතිස්වරූපයක් දෙයක ඇතුළත් වෙලා තියෙන ඊට අනුව තැනක ඒකට සමාන සත්‍යයක් ගන්න පුළුවන් ස්ථානයේ මේ ක්‍රියාකාරීත්වය පටන් ගන්න එකයි සංයෝජන කිව්වේ. ඒකේ සංයෝජන தත්ත්වය විදහා සිවිල් නිර්මාණය කරලා සකස් කරන්න කෑලි 10ක් වෙන් කරලා තියෙනවා. ওই කෑලි 10 තමයි මේ සංයෝජන සංවිධානය හැදෙන්නේ. මොකද්ද? සක්කාය දිට්ඨි පිහිටා සීලප්පත පරමා. ඒ දුක් දෙන සකස් වීම සකස් කරන කොට. ඉතම අමාරු. ඒ සක්කාය දිට්ඨි පිහිටා සීලප්පත පරමා කියන තුන මානසික වශයෙන් ක්‍රියා කරනකොට අර දුක් සහිත අයිතිවාසිකම් නිර්මාණය වෙනවා ජීවිතය සංවිධානය. එතකොට කාමරාග ව්‍යාපාද රූපරාග මානුද්දච්ච අවිද්‍යා කියන එක සංසාරේ සත්‍ය දිවි දිගට උත්පත්ති කිරීමට උපදවීමට තියෙන ශක්තිය හදන කොටස් තමයි කොටස් හත් තමයි අරපෙන්නේ. එතකොට කොටස් 10. දැන් ඔය කියන සක්කාය දිට්ඨි විචා සීලප්පත පරම කාමරාග ව්‍යාපාදෝ කියන මේ රූපරාග මානුද්දච්ච අවිද්‍යා කියන එක මේ මැද වෙලාවට ඇදිලකක් නෙමෙයි. ඒක මේ දැන් අපිට තියෙන හැම වචනයක් පාසාම හැම සිතිවිල්ලක් පාසාම හැම ක්‍රියාවක් පාසාම ඔය කියන සංයෝජන 10 අපේ අද වැඩ කරලා යම් අවස්ථාවක දුකක් විඳිනවා නම් ඒ සංයෝජන 10 මූලික තුන නිසායි මූලික තුන සංයෝජන තුන නිසා දුක වෙනවා. ඒක පැවැත්ම ගෙනියander තමයි අනිත් හරිය ඉදව. දැන් අපි දුක් නිවර්තන ගැන අපි මේ කතා කරා. සමාජ තත්ත්ව නිසා අපි බුද්ධ දෙවි ජීවිතවල දුර්වලකම් නිසා අපට ඇතුළට වැටෙන යමියා සම්බන්ධකම් නිසා මොන ඒකේ බිනාරි අද මේකින් නිරෝධයෙන් මේක නිදහස් කරගැනීමට මේකේ දේවීමට අපිට දැන් දෙන්නන තියෙන සංයෝජන තුනක්. අපි දැන් උරුප්පලා ගත්තා සංයෝජන තුනක්. සක්කාය දිට්ඨි විචා කියලා පරමාර්ථ කියන මේ තුන තමයි දුක් දෙන්නේ කියන්නේ. නේද? මේ මෙතන අහන මේ හේතු සංයෝජන ලෝකයේ කියන මේ පද වේ වාක්‍යයෙන් ලෝක શબ્දයේ කියන්නේ මොකද්ද? නිරන්තරයෙන් පෙරලි ක්‍රියාකාරීත්‍ය සිද්ධ වෙනස තමයි මේ ලෝක කියලා කියන්නේ. මේ පෙරලි ක්‍රියාකාරීත්‍ය සිද්ධ වෙන මේ ක්‍රියාව ඇතුලේ තමයි මේ අපි කියන විඳින දුක් කරදර පීඩාවත් අමාරුකම් කොහොම ඉද අපි කවුද ඒක දැක්කම දැන් ගොඩක් කියන දැන් කෙනෙක් දිහා බලුවම බලනකොට මිනිහා මූණ පුපුර හැදි හැරි අලු ගොස් වාවු මූණ හදාගෙන මට බැරි නැති එරෙව්වා රූප හැටි ඒ වෙලාවේ මම නිකන් මිනිහව එහෙම හැරිලා බලනත් එක්කම එයාගේ මූණේ අර කිව් විලාස කියනකොටම මට සෑහෙන කේජියක් දැනුණා. එතන ඉඳගෙන මෙතන මම බොහොම අමාරුයි මේක දේශනා කරනවා තාම මට ඔරවණ්ඩක් එනවා කියලා මට එනවා කේන්තියක්. ඔය කේන්තිය මොකක්ද? කේන්තිය ඒ වෙලාවේ වඳු කිරේ කියලා. කේන්තිය කියලා මොකද කියන්නේ? ඒ කියන්නේ දුක් විඳින ලකුණ. දුක් විඳීමත් හැර කේන්තියක් වෙන මොනම දෙයක් නැහැ. දුරේ කේන්තියක් කියන්නේ දුක් විඳීමේ ලක්ෂණ ටිකක් පහළ වෙනවා. ඒ මිනිහ පටපට ගාලේ මිනිහ මතුවේ. අන්න දැන් යාට එයා දුක් විඳින බව අර වටා පිටාවේ ඉන්නේ කෙනාට ඉන්න හරි පේනවා. ආන්දර හිතන රත්නා වගේ දැන් මුලින්ම යෝ දැන් ඉතින් දේශනාවත් ඉවරයි කොයි ඉවරයි දැන් නම් ඉතින් දේශනා ගන්න දැන් ගොඩේ වේවුලා කියලා හිතන් අර අනිත් අයට පේනවා මම දුක් විඳින හැටි කොල් වේවුලා නෝ ඇඳ ගැටිනවා අර යදී හැ අනිතර මිතර ඒ පැත්තට හැරියන් මාතරෝනෝ මේ මොනවද මේ ඔක්කොම දුක් විඳින ලකුණු උපුල ගන්න බැරුව කරන දේවල් මොකද්ද මුල ගන්න බැරි සංයෝජන තුනක් සාහිත්‍ය විදිකිතා සීලපත පරමාංශ කියන තුන මුල ගන්න බැරුව මේ විදිහට වදින මොකද්ද මේ තුنين වෙන්න අර ඒ මූල දිහා දැක්ක හැටි සක්කාය දිට්ඨිය කියලා කිව්ව මොකද්ද මම දන්නේ නැහැ එයාගේ මූණෙන් මට නරකයි එයාගේ මූණේ මොන විලාසයක් තිබුණා හැඩයක් තිබුණා මොන නපුරු රූපයක් තිබුණා මට ඒක දුක් වෙන්නේ නැහැ. සක්කායයි
මම ඒක දිහා බලලා හිතන හැටියටයි මට දුක් වෙන්නේ කියලා මම දන්නේ නැක්කාය දික්ටි කියෝ. ඉතින් මට ඒක නොදන්න නිසා මගේ හිත වැටෙන වෙනකත්ද මොකක්ද සීලබ්බත වරාම මොකක්ද ඒ අයගේ බාහිර උදව් ඇතු මම සැපවිදීමේ අනිත්‍යයේ සහයෝගයේ උදව්ව ඒ වස්තු ආශ්‍රිතව සැපවිදීමේ ඕනකම මගෙන් කිසිවක් බලපාන රාම කියලා සීලබ්බත වරාම කියන්නේ ඕකක් එක එක වෘතවල එක එක පික්මින් වලින් මම බාහිර ලෝකයෙන් උදව් කරගෙන සැපවිදින්නද ඉතින් ඒක නිසා නේද මට කේන්තිගේ ආගේ මූණ මතෝන විදිහට නැති නිසා කේන්ති ඒ මූණ කොහොමද විදිහට තියාගන්නේ ඕන් මුලාන වරස් මුණක් දැනගෙන ඉන්නවා මට කමක් නැහැ ඒකට එයාට එයාට අයිතිදී නෝ මට ඒ මූණ මතෝන විදිහට තියෙන්න ඕන මොකද කොහොමත් තම බලන මාදියා බලන බොහොම කාර්මිකව බුදුවත් පාස් කරලා බොහොම යටත් මං හිතන්නේ ඒක ඔක්කොම මේ මිනිස්සුන්ගේ එකක් අදුන්නොත් ඒක ඒ පොතට ගියා එතනින් ලීපුණා එන්නත් පුරුබයින මොකද උනේ අර බාහිර සම්බන්ධයෙන් මගේ සැපේ හේතු කරගන්න උදව් කරගත්තා නිසා මම දැනගත්තේ නෑ මගේ ඉතින් හිතවිල්ල ක්‍රමයේ හැටියට මට දුක් ලැබෙනවා ඒක සක්කාය දිට්ඨිය කියයි වැරදි වැරදි සෝකීය ක්‍රියාව පිළිබඳව සමාධිය දුන්නත් ඇති වැරදි කියන එකයි සක්කාය සෝකීය ක්‍රියාව තමන් විසින් කරන ක්‍රියාව හරියට ඒගෙන නිසි විවරණය දෙන්න දන්නේ තමයි සත්‍යයි. දැන් මම දැන් ගත්තා. මම බලනවා යාගේ මූණ දැන් බලස් හැඩයක් තියෙනවා තමයි. නෑ ඒක නියගේ. අනේ කොයි මූණ හරි අහම් තියාලා. මේ මේක අහලා හොඳ ප්‍රහපතක් වේවා කියලා හිතනකොට මට සතුටුයි. අර යාගේ බලස් මූණ මට සතුටුයි. ඒ ඔන්න ඕක ක්‍රියාත්මක වෙන නිසා කිසි කෙනෙකුට කියන්න බෑ. මම සැප විඳීද මේ බලන බැල්මේ අහන ඇල්මේ අබ්බේ සැපෙන්නේ දුකෙන් ඉන්න කියන්න බෑ ඒකයි විචිකිච්ඡාව කියන්නේ. සක්කායදීපී විචිකිච්ඡා කියලා අපිට වරමාවක් කියලා තුනක් තියෙනවා. එතකොට විචිකිච්ඡාව කියන්නේ මොකද? මට කිසි දෙයක් විශ්වාසයෙන් බලන්න බෑ. ඇයි මම දන්නේ නැහැ. දුකක් පිළිඳ හම්බෙයිද? සැපක් පිළිඳෙයිද? ඒක අහන්න බෑ. අහනවා. අහන්නේ සැපයක් උද? එයා නරක වචනයක් කිව්වොත් නරක වෙයිද? හොඳ කිව්වොත් ඒකට අනිත් පැත්තෙන් ආලෝකිතවම තියෙන්නේ මොන්දන්. ඒක නිසා හැම වෙලාවෙම අපේ ජීවිතයේ පිළිබඳව සැකේ නැගිනේ. සැකේ මොකද? දුකින් නෙවෙයිද? සැපෙන් නෙවෙයිද? අපි යන අපිට කිසි විශ්වාසයක් නැහැ. දැන් මේක ප්‍රයෝග කරගන්නයි මේ මොකදන්නේ මේක ඉස්සරහ දැන්. මොනේ ඉරරමනෝ කිසි තාක්ෂ යවන්න වෙයි කියන ඔය කියන ඔය රද සංයෝජන ශක්තිය සංවිධාන කරන්නේ මොකකින්ද මොකක්ද ඔබට මුල් සුදු දෙන්නේ දැන් මේ විවෘත වෙන්නේ අපේ ජීවිතේ වැහිලා තියෙන වගේ රැස්මක් කරෙන් යන්නේ දැන් මේ ගන්නා යහන ප්‍රශ්න වල ඒ අහන්නේ මොකද්ද මොන මූලික සිතින් ලිඛමේද ඔය කියන දුක්සහිත හැඟීම් ජීවිතේ දෙන්න මොකද්ද මුල්ලේ මෙතනත් තියෙන්නේ ලොකු අංග යටපත් වෙච්ච රහසක් කොනක් අල්ලලා ඇදපු ස්වරූපයක් ඉදිකේ අනිත් එක නෝ විස්සත් විපහසාය නිබ්බාන විදුත්‍ති මේ මොකක් සම්පූර්ණයෙන් අයි කරාමද මොකක් සම්පූර්ණයෙන් අයි කරාමද ඒ පුද්දලා නිවුනා කියලා කතා කරනවා හ්ම් ඒකයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඊළඟට මෙන්න බුදුන් වහන්සේ එහෙම පිළිතුරු දුන්නා මේ නන්දි සංයෝජන දෝෂේ විතක්කස්ස විවරණ දැන් වෙන්නේ ඒකේ රටාව ඒකේ ක්‍රියාකාරී ස්වરૂපය බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙන්න ගොයිය ඔය කියන දුක්ඛයිත අයිතිවාසිකම එක්ක සංයෝජන වෙන්නේ. හොරෙන් දැන් අපි ගන්නවා නැවත දුක් සහිත අයිතිවාසිකම් සංයෝජන වීම අපි අර එක උදාහරණයක් දෙන්නවා. මනිස්දා උපදින තත්ත්වයේ ඉඳලා. නමුත් දැන් මෙතනදී අපි දෙවෙනුව අපි දෙන්නවා
කෙනෙකුගේ මූණක් නරක් වෙලා අනිත් එක්කෙනාට කේන්ති ගිය හැටි. ඔය මොකද්ද ඔය? උන්වහන්සේ තමයි සංයෝජන කියලා කිව්වේ. අපි හැම වෙලේම දුකත් එක්ක අපේ සිතිවිලි යොදා ගන්නවා දුක් ලැබෙන සංඥාව එක්ක. ඔබ කිව්වා සංයෝජන කියලා. අපි හැම වෙලේම දුක සංවිධානය කරන සකස් කරන හැඟීමක් එක්කයි මේ අපි සෑම දෙයක්ම සිතිවිල්ල කෙනෙක්වත් කරන්නේ. ඒ මොකද්ද අපි නැවත ගත්තොත් අර පුද්ගලයාගේ මූණත් එක්ක තිබිච්ච ස්වરૂපය එක්ක අපි ඉදිරිපත් වෙන්නේ මොකද්ද? මට අයිති නැති වැඩක් යක් කියලා කරවන්නේ මොකද්ද? ඔය මූණ හදාගන්න මම ඔයත් කැමති. ඒ කියන්න පුළුවන් කිසිම අයිතිවත් කමක් නැහැ. මොකද එයා මගේ නෙවෙයි, ඒ මූණ මගේ නෙවෙයි, එයාව හැදීම මම නෙවෙයි, උපත්ති කරේ මම නෙවෙයි, එයාව නඩත්තු කරගෙන ඉදිරියට ගෙනියන්නේ මම නෙවෙයි, එයාව ආයුෂය දෙන්නේ මම. මේ ඔක්කොමයි. නමුත් ඒ කිසිවක්මයි නැතුව අපි ආගෙන අර බලාපොරොත්තු වෙන එක සම්පූර්ණ දැන් දීවි සිත්තිහකට නෑ. ඒක වැදගත් ලෝකේ සිත්ත්‍ය කියන්නේ ශීලාචාරය පිළිගන්නේ නෑ. ඔය තරම් කිසිම අයිතිවාසිකමක් නැතුව මට මේ දෙයටද සම්සේ බලාපොරොත්තු වෙන යාගේ අර කොටස කියලා එහෙම සූසු ගන්න කිව්ව ඔබ පිළිගන්න. ඒක කිසිවක් ඒ විදිහට මාගේ නෑ. අර පිටරක් කියන්නේ බලාපොරොත්තු වෙන මට සූසු නෑ. නමුත් සංයෝජන කියන්නේ මොකද්ද? ඒ භූමියේ තියෙන හැඩය අල්ලගෙන මම මෙතන සක්කාය හිරබ්බත පරාමාසය විවිධිකතාව කියන මේ තුන සිතෙන් වැඩ කරවන්න පටන් ගන්නත් මූණ දිහා බලන්නේ. මොකද්ද? ඒ මූණ විරූපී හැඩයක් වෙනවා නම් ඒ විරූපී හැඩේ හොඳනේ කියලා හිතන්නයි මම ඉදිරිපත් වෙන්නේ. ඒක සමාධි නොදන්නා සමයේ සක්කායේ වැරදි හැටි. එතකොට දැන් ඔතන සක්කාය විද්‍ය වැරදි විද්‍ය කරන්නේ කොහොමද? ඒ මූණ මගේ නෙවෙයි. දැන් මොන හොර කමක් දුක ඔය විදිහට මූණ හදාගෙන හදන්නේ. සමහර විට ඔය මූණ පුරුදු වෙන අය හදනවා. මොකක් හෝ යාද වෙන කමක් තියෙනවා. මට ඒක කිතුමයි කියලා. කිනිසයි මං ත්‍යාගෙත් ආශ්‍රය කරන අය මට ඒ මූණ හදන්න කිසිම කමක් නැහැ කියලා දැක්දා ඇති. සක්කාය විචා විච්ඡේ ජලු. එතන සක්කාය සම්මා විච්ඡේ කියන හරි සිතිල්ල ඇරිදෝ. ඒ සිතිල්ල හිතේ එතන මේ ලෝක කතාවක් තියෙනවා. මොකද මේ ලෝක කතාව දෙන්න සමහරු හිත මොකටද පෙරලෙන්නේ? පෙරලෙන අවස්ථාවයි ලෝක කියලා කියන්නේ. හැම වෙලෙම පෙරලියක් ගැන ලෝක කියන කතාවක් තියෙනවා. හරි. ඒ හිත කොයි අතකටද පෙරලෙන්නේ? නියදිය බලන්න. සබ්දය අහන්න. යමක් අත ගන්නද? නැත්නම් තමයි යමක් හඳ මේ මොන හේතුවද හිත පෙරලෙන්නේ? ප්‍රපස්සත් කරලා අපි දෙල්ලෙනු. කල්පනා කරන්ද දෙල්ලෙනු හැය දොරුවේ පෙළෙන හැම පැත්තෙම අපි හැම පැත්තෙම අපි දුකක් නොවිඳ සපත් වෙන්නේ කොහමද? ඒ කොච්චර ඉන්නේ මෙහෙම දුවා විතක් පත්ත ඉවා දේව ඒ විතක්කය මෙතන අස්කලේ කියපුවා. අස්කලේ කියන්නේ පාලෙට යදී ඉති විතක්කය පාලනය කරනවා. මේ විතක්කේ කියන්නේ මොකක්ද? විතක්කේ කියන්නේ අපේ සිතිවිල්ල සිත පහළ වීමේදී ඒ සිත යමක් එක්කයි යමක් යන අදහසක් එක්කයි සිත පහළ වෙනවා. විතක්කය කියලා කිව්වේ අදහසක් එක්ක සිත පහළ වීම. විතක්කය නැතිනම් සිත පහළ වෙන්නේ නැහැ. ඔය හැම සිතක් එක්කම විතක්කය වැඩ කරනවා. විතක්කය වැඩ නොකර සිත පහළ වෙන්නේ නැහැ. ඒ මොකද හැම සිතකම අදහසක් නැතුව සිත පහළ වෙන්නේ නැහැ. ඔය අදහසයි ඒක. ඒකට මෙතන දෙන්නේ මෙතන අපේ ඔය අදහස කියන එක පැති දෙකක් හැදෙනවා. ඕන කමින් ගන්න අදහසයි නිර්හයාසේ එක්කන අදහසයි කියලා ඔය විදිහට විතක්කේ කොටස් දෙකකින් අපි ඔය විතක්කේ භාවිත ගන්න අවශ්‍යයි. ඉස්සෙල්ලාම විතක්කය නිර්හයාසේ වෙනවා. ඒ කොහොමද එන්නේ? දැන් මෙහෙම මම මේ පැත්ත බලාගෙන
මේ කාරණා කියලාගෙනකොට මේ මහත්තයා නිකන් අමුතු කාලෙකින් හෙල්ලුණා මම නිකාම මේ පැත්තට හැරෙනවා මගේ උණු මේ මොකද මේ කොහොමද මේ හැරුනේ අර මගේ සිතේ තියෙනවා ඒ සැකසයිද මේ පරීක්ෂා කිරීමේ පුරව ඒක නිසා ඒ මොකද්ද කියලා බලන්න මං හැරුනේ විතක්කය සිදුනාට පස්සේ ඒ මොකක්ද ඡායාව නැතිලා එයා හැරෙනවා එයා දඟලනවා කියන්නේ දඟලනේ දඟලනේ ක්‍රියා ස්වරූපය එක මගේ සිත එකාසුලි නිසා හැරෙනවා අන්න ඒකයි විතක්කය කියන්නේ එතකොට අර निराයාසයෙන් සිද්ධ වෙන ඇති වෙන විතක්කයයි අපි යොදා ගන්න විතක්කය මොකක්ද ඊළඟට මම බලන්න පටන් ගන්නවා ඒ මොකද ඒවා කළේ එයා මොකද ඒවා හෙල්ලුනේ එයා මොකද ඒව කරන්නේ ඇයි ඒව ගන්න තියෙන්නේ ආදි වශයෙන් ඔය හිත ඇතුළට ඇතුළු කරන තවත් අලුත් ධර්මයේ අදහස් ගන්නාවක් ඇති එතකොට ඒ අදහස් ගණනාව එක ඒ නිමිත් ආශ්‍රය කරන අතර අපිට වෙන්නේ මොකද්ද අපි කරන්නේ මොකද්ද අපි ඒ අදහස් එක්ක දුක්ඛ දුක්ඛ දිනයි කියන්නේ පීඩා විදු ගැත්තු අමාරු කොහොමද මේ මොකක් නිසාද බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනේට අපි මේව ගෞරවයෙන් දැක්ලා පිළිගත්තේ නිසා මොකද බුදුහාමුදුරු කිව්වා අනිත්‍යයි දුක්ඛයයි වගේල හද සුරකින් ලෝක විවරණය උනාසි හොඳයි දුක්ඛ නාම පද දෙක අපි දැක්කින් දෙන්නේ අනිත්‍ය කියන්නේ මොකද ඉස්තිර නැහැ කියන එකනේ අපි විලාසෙන්නේ. ඔකයන් මම මුලින්ම කිව්වේ මේව මදාසේ තියෙන වැරදි කොටස්. තවත් අපි ඒවා දෙකස් කරගන්න තියෙනවා ඒක නිසා සම්පූර්ණයි කියලා අපි කියේ ගන්න. වැරදිලි මුලින්ම ඔක. මොකද්ද? අනිත්‍යයි කියලා කියන්නේ අනිත්‍යයි කියන්නේ. එතකොට අනිත්‍යයි කියන්නේ එක විදිහකට පවතින්නේ කියන අර්ථය තමයි බොහෝ විට අරන්. එක විදිහකට පවතින්නේ. එක විදිහකට පවතින්නේ කියේයි දුක්ඛයි කියන්නේ. දුක්ඛය කියන එකයි ඒක විදිහ නෑ ඒක දෝෂනේ වෙවි ඒක එක අතර නෑ අනිත් කී කියන්නේ මොකක්ද කිසි විශ්වාසයක් තමයි විශ්වාසයක් තමයි කියන්නේ කිසිම කරුණක් කියන්නේ නිත්‍ය සිටි නිත්‍ය සිටිවිල්ල නිත්‍ය නිගමන නිත්‍ය මොකක් කරද හිතන්න බෑ හිතුවත් වැරදි බොරු ඒකට මම කියන්නේ ඒ මොකක්ද ඒ කියන්නේ දැන් මම දැන් මෙතෙන් ආවෝ මම දන්නේ විදෙත් එකද කම් මේ ස්පීකර් එකේ මොන මොන අනුපාත දෙනවද බලනකොට ස්විච් එක දාන්න මම හිතන් කියනවා ඒක මම වේලපෙන් ආවා නම් මේ ස්විච් එක දාලා තමයි ඉතින් බෝම් හබ්දේ පාරක් ගිලම්මනේ කියලා ආව නම් මම දුකේ ඒ මොකද මට මේක ගැන නිගමනයක් ගන්න බැහැ බැරි ස්විච් එක දැම්ම කැඩිලා මොනවද කියලා කියන්න බැහැ සත්තරෙන් සත්තරේ ඉස්සරහට මොන ස්වරූපයක්ද කියලා අපි දන්නේ එක්ෂණින් ඉස්සර ඉස්සරහට මොකක් ගැනවත් කියන්නේ මට දැන් මේ ඇඟිල්ලේ දැන් කැක්කුමද නවතිද දැන් කැක්කුමද මට කියන්න බෑ මගේ බෙල්ල කොයි පැත්තට දැන් හැරේ හැරුණට පස්සේ දැන් මට කියන්නේ මොන සාය වචන මොකින් කියවිද ඉුවට පස්සේ ඒක නිසා කිසිවක් ගැන කිසිම විශ්වාස දායක තීරණයක් ගන්න බැරි එක තමයි බුද්ධ වචනේ ගන්නන්නේ කිසිවක් කෙරේ නිගමනයක් ඇති ඉදිරිපත් වෙන්නේ ඉදිරිමනියක් ගන්න මෙරට ඉදිරිපත් වෙන්න බෑ කියන්නේ අපිට ගන්න පුළුවන් අවස්ථා තියෙනවා හිතන්න පුළුවන් මුළු ලෝකේ අන්තිම උත්තරාර්ධය දක්වා හිතන්න පුළුවන් දක්ෂිනාර්ධය දක්වා හිතන්න පුළුවන් බොරු ඔක්කොම ඒකත් අපේ නෝ ඒ වෙනව වෙන දේවල් කියන්න බෑ මේ වෙන දේවල් කියන්න බෑ බැරි මොන අතට දෙන්නේ ඒක නිසා අනිත්‍යයි කියලා කිවි ස්ථිර නැහැ ස්ථිර නැහැ කියන්නේ කිසිම දෙයක් මේ විදිහට වෙන්නේ මේ විදිහට කරන්න පුළුවන් මේ විදිහට තාක්ෂය සදා කරගන්න පුළුවන් දෙයක් එහෙම නිගමනයක් දෙන්න බෑ උත්සාහ කරාට කමන්නේ නැහැ උත්සාහ කරාට කමක් නැහැ ඒ මොකද මිනිහා ජීවත් වෙනකන් ඒ නරක පරිසරයක වෙන්නේ ඉන්නේ පුළුවන් තරම් ඇබ ගගහ දැන් වේලි මදින්නේ ආගෙන වතුර උඹට අන්නේ විදිහට පුළුවන් තරම් වේලි ගගහ වතුර ගත්තා කියලා නමුත් මොනවාද වේලි කැපෙන් කැදී වතුර වහින්න තුයි කිය වේල්ලෙන් වැඩක් නැහැ මේවත් සත්‍ය නිසා ඒවා කරමින් ලැබිච්ච දේ පිළිගන්නවා
ලැබਿੱත් දේ පිළිගැනීම පමණයි මේ අනිත්‍ය ධර්මයේ. ඉංගේ හමුුත් තන්නේ දා. කොද්දන්නේ වෙන බහරියාගේ ස්වාමීන් වහන්සේයාගෙන නෑදෑයගෙන ඉස්සරහදී මේ ඉන්නේ. දැන් මේ ඉන්න අය දැන මට මොකුත් හිතන්න බෑ. බැරි හිතන්න පුළුවන් අවසර දිනවා ඉතිවිලි පහල වෙයි. ඒ ඔක්කොම අසාර හිතිවිලි සාර්ථක ස්වරූපයක් නේ. ඒකට දැන් මේ අපි විතක්යක් ගැන කතා කරමු. අනිත්‍යද ආවේ මොකක් නිසා? අනිත්‍යද ආවේ අපි අර උස්සායෙන් දාන විතක්කේ. විතක්කේ වාර අදහස් අතුල් කරන්නේ. නවත්ති නැත්නම් දුකින්. මොකද අපි ඔය ඇත්තද කියනවා. මේ යන්තරන දුකින් දනන් දැන් විඳිනවා නම් අදත් විඳිනවා නම් මේ දැනුත් විඳිනවා නම් කොයි විදිහෙද ඉතලා මොකද ඔය සිතිවිල්ලේ සිතිවිල්ලේ පදනම මොකද්ද ඒකේ සම්පූර්ණ ගොරේ මොකද්ද අනාගතේ එක්කයි අපි ඉන්නේ වර්තමානයේ දුකින් නෑ වර්තමානයේ භවිෂ්‍යය ඒක දුකින් වෙනවක් නෑ මේ දුකින් මොකද්ද අනාගතේ අපි රටගෙන විඳනවා අනාගතේ ඈ නෙයි කියලා විඳනවා ඒ අනාගතේ එක්කයි අපි ඉන්නේ ඒක විඳන අනිත්‍යයි කියන්නේ මොකද අනාගතයත් විතන් කිසිම ලෝකදහක කිසිම වෑයමක් නෑ ඒ දැරි කිසිම දෙයක් නිකන් බෑ මොකක් හරි එකක් හිතලා ඉඳින් කාලය ගත කරන්න පුළුවන් හිතු වෙන දේ මොකක්ද ඒකට අපි හිතන්නේ මොකද බොරුවක් බොරුවක් අත්හැරෙ දුක කියන එක මිනාට එකක් බොරුවක් ඇයි බොරුවක් අත්හැරෙන්නේ ඇත්තක් හිතන්නේ බෑ එහෙනම් දැන් අපි හිතුවොත් දැන් මොකද මේ බවුල් බෙල්ලම කියන්නේ අර මුදල එළුව ඉන්නපත් මොකද විතරක් කරනවා අපි කියන්නේ දැන් තව කීිනේ වරන්ට කල් ඒ කියන්නේ මපුළු වලට එළව මෙහෙම නම් මම කරගෙන පවුලක් කරා එළව හොඳයි ඒ දැන් බුදුහාමුදුර වදාලා මේ දාදු කීරිය ඔබ මොන විදියෙ ජීවිත ගත කරලාද ඔබ දැන් ඔය කොහොමද ඉඳලා හිටපන් ඒ දේවල් එතන ඉවරයි දාදු කීරිය ජීවිතේ ජීවිතවත් සම්පන්න මුතේ මුතවත් කියලා උන්නහත් වදාලා දාදු කීරිය ඔය කියලා ලෝක ගැන මුකුත් හිතන්නේ ඇතන මම ඔබ දන්නවා ඇතන කියන මොකද දැනගන්න ඔබට අසන්න ඕනේ කියලා ලෝකී හිතන්නේ ඔබට පේනවා එන්න බව ඔබ දැනගන්න ඉලක්ක මොකද්ද කියලා ඔබ හඳුනගන්න නමුත් මට බලන්න ඕන අහවල එකයි කියන එක හොඳ ලෝකී බා ඔබ කරා ඒ වගේම ස්පර්ශය ගැන ඔබ හිතපන් හල්පන ඉතින් ඒකමයි කියන්නේ මේ නැවත ඒ මොකක් ඉදිරියේ මේ දැන්නේ මේ අදහස අස්තර වැඩි දුක් විඳින්නේ නැහැ සමහර වෙලාවට දෙහැ දෙන්න පුළුවන් බැරි ඔය දෙක වෙන්නේ කාට මේ දැන් කන්න දෙන්න පුළුවන් ඒවා කොහොමද අතිරේක ඒවා අතොල දීන්නේ දුක් නොවෙන්නේ ඉන්න පුළුවන් මොකෙන්ද අර ප්‍රවේද කවුරු මොනවද දන්නේ මම හිතන්නේ දැන්නේ නැහැ ඒකේ වෙනවා ඉදිරිපත් දෙයක විතර මම පිළිගන්නේ අර ඇවිල්ලාම එයා ඉන්නුනේ කියලා මම දන්නවා ඒක මම දන්නවා අර යන් කුබුරන්නේ මම දන්නවා කුබුරන්නේ කියලා ඉන්නේ හැම කෙනෙක්ගේ බයද අන්නේ හැම එකක්ම මේ අවස්ථාවට වාර දෙනකොට අලුතෙන් අර අපි යොදන විතක්කය නෑ ප්‍රභාවයෙන් එක්කෙන විතක්කය ඒකේ limit ඒ දේව ඒ අවස්ථාවට හඳුනා ගැනීම ශක්තියක් නෑ ඒක ඉතරම් ගොනු කිව්වේ
ಅದು ಸಾಧ್ಯ
සංයෝග කරගන්න යක්ඛායිදී ඒ දක්වන විදිය. Thank you.
Thank you.
Thank you.